2005 වර්ෂයේදී ඒ සඳහා අපිට අවශ්‍ය මූලාධාර ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයේ. ඇත්තටම සමහර පර්යේෂණ ලංකාවේ කරන්න අපහසුකම් තිබ්බා. ඒ හින්දා අපි වෙන රටවලට ගිහින් තමයි පර්යේෂණ කරේ. ඒ සඳහා අවශ්‍ය මූලාධාර ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම ලබලා දුන්නා. මේ සම්බන්ධව කටයුතු කරපු මූලික විද්‍යාඥයන් විදිහට අපේ පාරිභෝගික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකතුමා ආචාර්ය සිරිමත් කුමාර මහත්මයා, ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණික අංශයේ හිටපු අංශ ප්‍රධානී ආචාර්ය නන්දනී දිවින මහත්මියන්, කාර්මික තාක්ෂණික ආයතනයේ හිටපු ආහාර තාක්ෂණ අංශයේ හිටපු ජේෂ්ඨ පර්යේෂණ නිලධාරීවරයක් වන ගමිතා රාජපක්ෂ මහත්මියන්, ඒ වගේම බෝම්බවල පර්යේෂණ දී පර්යේෂණ ආයතනයේ ආචාර්ය ආචාර්ය අමිතා බෙන්තර මහත්මියත් ඇත්තට මතක් කරන්න ඕනේ. ඒ මහත්මීන්ගේ විශාල කැපවීමක් තිබ්බා මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු කරනකොට. දැන් මම මගේ දේශනය තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මාතෘකාවල සහන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා. අපි හැමෝම දන්නවා මොකක්ද ආහාරයක් කියන්නේ කියන එක. අපි බලමු ආහාරයක් කොහොමද ක්‍රියාකාරී ආහාරයක් වෙන්නේ කියලා. ඒ වගේම මම ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාරම්පරික සහල්ල පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබඳව අපේ පාරම්පරික දැනුම තිබ්බ සමහර කරුණු සම්බන්ධව. ඒ වගේම මම ඉතා පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්මික තාක්ෂණික ආයතනය ලංකාවේ තියෙන ප්‍රධාන පර්යේෂණ ආයතනයක් විදිහට මේ පාරම්පරික සහල් වර්ගවල පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබඳව සිදු කර පර්යේෂණ සම්බන්ධයෙන්. දැන් ඔබල හැමෝම දන්නවා ඇති ලෝක ජනගහනයෙන් භාගයක විතර ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. සහල් ඇත්තටම රටවල් 100ක විතර වගා කරනවා. ආහාර භෝග අතර මේ වී වලට හම්බ වෙන්නේ ඉතාම වැදගත් තැනක්. ඇත්තටම වැඩියෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තමයි මේ හාල් ප්‍රධාන ආහාරය වෙන්නේ. ඔබලන්ට පේන ඇති මේ දත්ත අනුව 127ක දෛනික ශක්තිය අවශ්‍යතාවය, 120ක දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය, 103ක දෛනික මේද අවශ්‍යතාවයක් මේ බත්වලින් තමයි හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් සහල් ප්‍රධාන ආහාරය වෙන රටවල. දැන් අපේ රටේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. අපි කොහොමද දවසට එක වේලක් බත් කනවා? ගොඩාක් වෙලාවට දෙවේලක් බත් කනවා. එහෙම නැත්නම් ගොඩාක් අය තුන් වේලක් බත් කන කට්ටියක් තියෙනවා. එතකොට ඒක පුත්කල සහල් පරිභෝජනයේ දර වශයෙන් ලංකාවේ දැන් කිලෝ 119ක් විතර වෙනවා. එතකොට ලංකාවේ මේ දත්ත දිහා බැලුවම ඇත්තටම අපේ දෛනික ශක්තිය අවශ්‍යතාවයෙන් 140-150ක් විතර, දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 140ක් විතරක් අපිට හම්බෙන්නේ බත් වලින්. එතකොට ඔයාලන්ට තේරෙනවා ඇති ඉතාම ලොකු දායකත්වයක් තියෙනවා මේ පෝෂණ සංවර්ධක වලට අපේ ආහාර විදිහට ප්‍රධාන ආහාරයේ විදිහට බත් කෑවහම.